සුබ දවසක් වේවා ඊස් කුකින් YouTube channel එකට ඔබ සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි හදන්න හදන්නේ රසම රස double layer caramel bread pudding එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි හරියට බලමු මේ රසම රස layer දෙකක් තියෙන caramel bread pudding එක කොහොමද නිවැරදිව රසට හදාගන්නේ කියලා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපට ඕන කරන අමුද්‍රව්‍ය ටික මේකට ඕන කිරි අපට දියර කිරි මිලි ලීටර් 450ක් හෝ කිරි පිටි මේස හැඳි 4ක් වතුර මිලි ලීටර් 400ක දිය කරලත් මේ කිරි එක වලට හදා ගන්න පුළුවන්. අපි මුලින්ම මේ විදිහට pan එකක් තියලා මේකට එකතු කර ගන්නවා සීනි කෝප්ප කාලක්. මේ විදිහට pan එක පුරාවටම විසිරලා යන විදිහට සීනි ටික එකතු කරගන්න. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා වතුර මේස හැඳි 2ක්. ඒ වගේම ගින්දර මධ්‍යම ප්‍රමාණය තියාගන්න අමතක කරන්න එපා මේ වෙලාවේදී. මේ විදිහට කැරමල් එක හැදීගෙන එනකොට මේ විදිහට pan එක කරකව කරකව කැරමල් එක හදාගන්න. දැන් හොඳ පාටට ඇවිත් තියෙන්නේ. අපි දැන් ඒක දාගමු අපේ පුඩින් එක හදන pan එකට. pan එකට දාගෙන මේ විදිහට සම්පූර්ණ pan එක cover වෙන විදිහට මේ විදිහට round shape එකක් කරකවලා ඒක අපි පැත්තකින් තියාගන්න. මම මෙතන රන් තියනවා කිරි මිලිලීටර් 450කට සීනි කෝප්ප 3 කාලක් මම එකතු කරා. එකතු කරලා මේ විදිහට දිය කර ගන්න හොඳට. ඊට පස්සේ මම එකට බිත්තර පහක් අරන් තියනවා. බිත්තර පහෙන් බිත්තරේ දාලා එකිනෙක කලවම් කර ගන්න විස්කෙකින්. මේ විදිහට කලවම් කර ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාලා පළවෙනි වතාවට නම් අපේ channel එකේ මේ වීඩියෝ එක බලන්නේ අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න. මොකද ඔයාලට රසවත් රෙසිපි බලා ගන්න පුළුවන්. මේ විදිහට බිත්තර ටික ඔක්කොම එකතු කරලා ඉවර වෙලා මේ විදිහට හොඳට බිත්තර ටික කලවම් කරාට පස්සේ වැනිලා මේස හැඳි 2ක් එකතු කරගන්න මේ මිශ්‍රණයට. ඊට පස්සේ මම මේක බ්ලෙන්ඩරේ දාලා විනාඩියක් බ්ලෙන්ඩ් කරලා දැන් මේ අරන් තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන පාන් පෙති 6ක් කෑලි 4ට කපලා අරන් තිනවා වාටි අයින් කරලා. මේ විදිහට අපි හදාගත්ත මිශ්‍රණයෙන් මේක පොඟවලා මෙන්න මේ විදිහට අපේ pan එකේ layer එකක් විදිහට මේක අතුර ගන්න. අපි මේක layers දෙකකට හදන්නේ. එක layer එකක් එනවා පාන් වලින්, අනිත් layer එක ඉන්නේ normal සාමාන්‍ය විදිහට කිරි වලින්. අපි දැන් මෙතන පාන් layer එක යටින් දැම්මට අපි කිරි දාපු ගමන් මේ පාන් layer එක උඩට එනවා. එතකොට අපි පුඩින් එක හැදුවට පස්සේ යට layer එක පාන්, උඩ layer එක ඉන්නේ කිරි වලින්. ඊට පස්සේ අපේ මිශ්‍රණය මේ විදිහට ඉතුරු ටික pan එකට එකතු කරගමු. ඉතින් ඔයාලත් මේ double layer caramel bread pudding එක try කරලා බලන්න. හදලා බලලා ඔයාලගේ අදහස් අපට comment කරන්න. දැන් අපි කිරි ටික එකතු කරගෙන ඉවරයි. දැන් අපි මේක steam කරමු. මම rice cooker එකේ මේක තියන්න steam කරමු විනාඩි 30ක්. විනාඩි 30කට පස්සේ අපි මේක ඇල්ල බැලුවට පස්සේ මේ විදිහට වලට පොඳට පිපිලා වගේ තියෙනවා. හැබැයි ඒක අපි ෆ්‍රිජ් එකේ තිබ්බට පස්සේ මෙන්න මේ විදිහට බහිනවා. දැන් මේ ෆ්‍රිජ් එකේ තියලා පැය 4ක් විතර ෆ්‍රිජ් එකේ තියලා මම දැන් මේ අරගෙන තියෙන්නේ. අපි මේක පිඟානට ගන්න කලින් මෙන්න මේ විදිහට වටේ පොඩ්ඩක් බුරුල් කරගන්න ඕනේ පිහිතලයකින්. වටේ මේ විදිහට සම්පූර්ණ වටේම බුරුල් කරගත්තට පස්සේ මේ විදිහට පිඟානක් තියලා අපි අනෙක් පැත්ත හරවගමු. ඔයාලට පේනවා මේ පුඩින් එක හොඳ උසක් තියෙනවා. අපේ පුඩින් එකට ගොඩක් වෙලාවට කැරමල් පුඩින් හරි බ්‍රෙඩ් පුඩින් හරි හැදුවත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සිදුරු රහිත වීම. ඒ වගේම පුඩින් එක උසට එන්නේ නැති එක. මේ ප්‍රශ්න දෙකටම විසඳුමක් හම්බ වෙලා තියෙන අපේ මේ double layer caramel bread pudding එකේ. ඉතින් මේක හරිම රසවත්. අපි රස බලමු කොහොමද කියලා. ඔයාලට පේන මේක හරිම පහසෙන් කපා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඝනකම හොඳයි. අපි ජෙලටින් මුකුත් පාවිච්චි කරලා නැතුව මේක හොඳට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ බලන්න ලේයර්ස් දෙක ඔයාලට පේනවා. උඩ තියෙනවා සාමාන්‍ය කිරි ලේයර් එක, යට තියෙනවා පාන් ලේයර් එක. ඉතින් මේක හරිම රසවත්. අනිවාර්යයෙන්ම ගෙදර කට්ටියත් එක්ක හදලා රස බලන්න.
ඉතින් ඔයාලත් කැමති නම් මේ විදිහේ අලුත් අලුත් රෙසිපි අත්හදා බලන්න අමතක නොකර අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එකත් click කරන්න. ඔයාලගේ අදහස් comment කරන්න. අනිවාර්යයෙන්ම like එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. යාළුවන්ට බලන්න share කරන්න. අලුත් රෙසිපි එකකින් ආයෙත් හමු වෙමු. අපේ YouTube channel එක දැම්ම subscribe කරලා මතක ඇතුවේ ළඟම තියෙන bell icon එකත් click කරන්න.